දවසකට කාන්තාවක් හෝ පිරිමියෙක් වෙන්න පුළුවන්. අඩුම වශයෙන් 8000ක්වත් පීවර තියන්න ඕන කෑම යන්න පටන් ගන්නවා. ඊට පස්සේ වැඩට යන අම්මලා සූදානම් වෙනවා වැඩට යන්න. අනිත් අම්මලා ඊට පස්සේ මිදුලතු ගාන දේවල් සහ ඒ වැඩ කටයුතු කරන්න. මේ හැම එකක්ම ව්‍යායාමයක් විදිහට හිතලා කරොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. ඒකෙන් දැන් ඇතරම දැන් ගෙදර දොර වැඩ කටයුතු කරන එක හොඳයි. දැන් ඒවට අපේ තාක්ෂණයේ දියුණු වෙනවත් එක්කම ගොඩක් අය පහසු පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඉස්සර වගේම අපි මහන්සි වෙලා කරන්නේ අපි පහසුවෙන් ගොඩක් දේවල් කරන්නේ. අපි බර්න් කරන කැලරිස් අපි මේද දාහනය අපේ ඇඟේ තියෙන අර මෙටබොලිසම් එක ඒවා ඔක්කොම අඩු වෙනවා. මේ අපි එච්චර ෆිසිකලි ඇක්ටිව් වෙන්නේ නැති වෙනකොට අපි පුරුදු වෙලා තියෙන දැන් ගොඩක් වෙලාවට හැමදේම පහසුවෙන් කරගන්න. වැඩි දුර ඇවිදින්නේ නැහැ. ඔක්කොම ළඟට ගෙන්න ගන්නවා. මේ ෂොපින් යනකොට ට්‍රොලියම කවුරු හරි ළඟට ගෙනහලා දෙනවා. මේ දැන් ඉස්සර අපේ ආචිලා සීල කරා වගේ දැන් වැඩ කොටස වල් කරන එක එන්න එන්න අඩු වෙලා. ඒක හොඳ නැහැ කියලා කියන්නේ නේද? ඒක හොඳ නැහැ. ඒතර ඒක කියන්නේ ෆිසිකල් ඉනැක්ටිවිටි. අපේ ජීවිත සෙඩෙන්ටරි. ඒ කියන්නේ අපි එක තැන ගොඩක් වෙලා ඉන්න දැන් විශේෂම ඔෆිස් යන කටේ ගත්තොත් පැය ගණන් ඉඳගෙන ඉන්න. ඒතර අපි ඒ වගේම බඩක් එනවා. මොකද ඒ වගේ ඊට වඩා හතර පහ ගුණයකින් අපිට අවශ්‍ය කරනවට වඩා මේ කැලරිස් තියෙන ආහාර ගන්නවා. මසල්ස් ටයිට් වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි නිතරම ඒ වැඩ කටයුතු අතරත් මූව් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් රෙකමෙන්ඩ් කරලා තියෙනවා අඩුම ගානේ ස්ටෙප්ස් 8000ක් අඩි 8000ක් ඇවිදින එක හොඳයි කියලා. සාමාන්‍ය වශයෙන් විනාඩි 20ක් 30ක් ඒ වගේ දවස් 4ක් 5ක් සතියකට මේ ව්‍යායාමක යෙදෙනවා නම් 150 minutes a day of moderate. ඒ කියන්නේ සාමාන්‍ය මධ්‍යම intensity ke workout ekak yedenna one total 150 minutes a week vigorous ekenne ඊට වඩා වැඩි intensity එක නම් විනාඩි 75ක කාලයක exercise වල යෙදුනම හොඳයි. ඒ කියන්නේ දැන් අපි ඊතර සතියට ගත්තොත් විනාඩි 20 ඒ වගේ 3ක් 4ක් sessions 3ක් 4ක් සතියට කරාම ඒක හොඳයි. Lassana davasak sirasai gostare.